ගෙදර කලාපද්‍යාපන කාර්යාලයේ විසින් සංවිධානය කර ඇති අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ තවත් පියවරක් ඉදිරියට තබමි. චිත්‍ර විෂය හදාරන ඔබට පසුගිය ප්‍රශ්න පත්‍රය ඇසුරින් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමට මා සූදානම් වුණා. මා මුලින්ම ඔබ යොමු කරන්න කැමති චිත්‍ර ප්‍රශ්න පත්‍රවල සැකැස්ම පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දෙන්න. මේදී ඔබ දන්නවා ඔබට ප්‍රශ්න පත්‍ර තුනක් ලැබෙන බව. इन पलवी पत्र लिखित प्रश्न पत्र दिवन सह तुंगन प्रश्न पत्र प्रायोगिक परीक्षण सिधुए मेहिदी दिवन पत्र द्रव्यलाम तुंगन पत्र प्रकाशन मोस्तर ग्रफिक चित्र ऐसा प्रश्न की प्लबादी एक प्रश्न पीड़ित सपेमट वोट सिधुन ममाद वेडियावधान क्योंकिमट बलापुर චිත්‍ර එක ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමට එක පත්‍රයේ සඳහා ප්‍රශ්න 40ක් ලැබෙන අතර මේ ප්‍රශ්න 40 රටාවන් 8ක් ඔස්සේ සකස් වෙලා තියෙනවා. මෙහිදී පළවෙනි ප්‍රශ්න පහ ඔබට ලැබෙනවා කලාකෘතියක් බලාගෙන ඒ කලාකෘතිය ආශ්‍රයෙන් හිස්තැන් පුරවන්න. ඊළඟ ප්‍රශ්න පහ ඔබට ලැබෙන්නේ කෙටි පිළිතුරු සපයන්න. ඊළඟට තවත් ප්‍රශ්න පහක් ඔබට ලැබෙනවා බහුවර්ණ ප්‍රශ්න පහක් වශයෙන්. ඊළඟට රූප සටහන් පේලි දෙකක් ලබා දීලා සමහරට සම්පූර්ණ සටහන් වල රූප සටහන් වල කොටස් ලබා දීලා මේවා එකිනෙකට සංසන්දනය කරමින් ගැළපීමට ප්‍රශ්න පහක් ඔබට ලැබෙනවා. ඊළඟට ප්‍රශ්න පහක් ඔබට ලැබෙනවා සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න. ඊළඟට තවත් ප්‍රශ්න පහක් ඔබට ලැබෙනවා රූප සටහන් පහක් ලබා දීලා එම රූප සටහන් පහ ආශ්‍රයෙන් පිළිතුරු සපයන්න. ඊළඟ වාක්‍ය පහ සකස් වී තිබෙන්නේ චිත්‍ර කලාව හා සම්බන්ධ වචන පහක් ලබා දීලා එම වචනවල අර්ථය ගැළපෙනසේ වාක්‍ය ලියන්න. ඊළඟ ප්‍රශ්න පහ ඔබට ලබා දෙන්නේ කලාකෘතියක් බලාගෙන එම කලාකෘතියේ අගයමින් වාක්‍ය පහක් ලියන්න. ඔබගේ ප්‍රශ්න පත්‍රයේ අංක 30 සිට 40 දක්වා ප්‍රශ්න 10 වෙන්නේ තිබෙන්නේ ඔබගේ රචනාමය හැකියාව මැනවීමට. එනිසා ඔබ මේ සඳහා පිළිතුරු සැපීමේදී රචනාවකට පිළිතුරු සපයන්නාසේ සම්පූර්ණ වාක්‍ය වලින් පිළිතුරු සැපිය යුතුයි. සමහර අපේක්ෂකයන් පිළිතුරු සැපීමේදී කෙටි පිළිතුරු ලබා දෙනවා නැතහොත් තනි වචනයෙන් පිළිතුරු ලබා දෙනවා. එවැනි අවස්ථාවලදී ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. මේ ප්‍රශ්න 10 සඳහා ඔබ සම්පූර්ණ වාක්‍යයක් අර්ථය ගැළපෙනසේ කලාත්මක අයුරින් ලිවිය යුතුයි. මම අද විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අංක 36 සිට 40 දක්වා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට. මේ සඳහා ඔබට කලාකෘතියක් ලැබිලා එම කලාකෘතිය ආශ්‍රයෙන් ප්‍රශ්න 5ක් ලැබෙනවා. දැන් මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු දිහා බලන විට विभाग දෙපාර්තමේන්තුවෙන් කරන ලද සමීක්ෂණ වලදී හෙළිවන විශේෂ කරුණක් තමයි මේ අංක 36 සිට 40 දක්වා ප්‍රශ්න වලට අපේක්ෂකයන් ලබා ගන්න බොහෝම අඩු ලකුණු සංඛ්‍යාවක්. ඊට හේතු වෙන්නේ මේ ප්‍රශ්න පහ සඳහා දරුවන්ට නිදහසේ පිළිතුරු සැපීමට ඉඩකඩ ලැබෙනවා. තමන්ගේ දැනුමේ ශක්තියේ හැටියට විඳින ශක්තියේ හැටියට නිදහසේ පිළිතුරු සපයන ඉඩ තියෙනවා. මේ නිසා බොහෝ දරුවන් කරන්නේ පින්තූරේ බලාගෙන පින්තූරේ පේන දේ පිළිබඳව ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම. ඒ වගේම තනි පිළිතුරු සපයනවා. කෙටි පිළිතුරු සපයනවා. මෙවැනි අවස්ථාවලදී ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ ලකුණක් ලබා ගන්න ඔබගේ පිළිතුර කෙසේ විය යුතුද යන්න අපි සාකච්ඡා කර බලමු. අංක 36 සිට 40 දක්වා ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට පිළියන්දර කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබා දී ඇති කාර්යපත්‍රිකා සංග්‍රහය උදව් කර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පිළියන්දර කලාපයේ දරුවන්ට මෙම කාර්යපත්‍රිකාව ලැබිලා ඇති. හැබැයි මේ කාර්යපත්‍රිකාව නැතුව උවද මේ පාඩමට සම්බන්ධ වීමට ඔබ කාට පුළුවන්. මෙම කාර්යපත්‍රිකා සංග්‍රහයේ අංක 2 සහ 3 පිටු ඇසුරෙන් ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ග්‍රීප්ති
පසුගිය අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇසුරු කරගෙන කලාකෘති 10ක් තෝරාගෙන ඒවා අගයමින් පිළිතුරු සපයන ආකාරය අපි සාකච්ඡා කරමු. අපි පළවෙනි රූප සටහන බලමු. ඊට ඉහතින් සඳහන් වෙනවා මෙහි දැක්වෙන ඡායාරූප හඳුනාගෙන එහි කලාත්මක අගය විග්‍රහ කරන පරිදි දී ඇති උපමාත්‍රිකාවලට අදාළව අර්ථවත් වාක්‍ය පහක් ලියන්න. ඒ යටතේ හඳුනාගත් බව ශිල්ප ක්‍රමය වර්ණ භාවිතය ශිල්පීය කුසලතාව ප්‍රකාශිත මත යනුවෙන් ප්‍රශ්න පහක් සඳහන් වෙනවා. මෙම ප්‍රශ්න පහට ඔබ සාර්ථක පිළිතුරක් ලියන්නේ කෙසේද යන්න මීළඟට සලකා බලමු. හඳුනාගත් බව මෙහිදී කෙනෙක් ලියන්න පුළුවන් සීගිරි චිත්‍රයක ශිල්ප ක්‍රමයට ෆ්‍රෙස්කෝ බෝනෝ ශිල්ප ක්‍රමය. මෙවැනි කෙටි පිළිතුරු තනි වචනයෙන් පිළිතුරු සැපයීම ඔබට ලකුණු නොලැබීමට හේතු වෙනවා. ඔබ මෙහිදී මේ චිත්‍රය වටහාගෙන අවබෝධයෙන් කලාත්මක අයුරින් නිර්මාණාත්මක අයුරින් පිළිතුරු සපයන්න ඕන. මොකද මේ මෙම ප්‍රශ්න වලින් ඔබගේ රචනාමය හැකියාව මෙන බැලෙන අවස්ථාවක්. ඒ නිසා ඔබ රචනාවකට ලියන වාක්‍යයක්සේ සම්පූර්ණ වාක්‍යවලින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතුයි. එහෙමනම් හඳුනාගත් බව මෙම සිතුවමින් නිරූපණය වන්නේ ලෝක ප්‍රසිද්ධ සීගිරි චිත්‍රයකි. ඔබට තවත් විදිහකට කියනවා නම් මෙම සිතුවම් අනුරාධපුර යුගයට අයත් වන අතර ලෝක ප්‍රසිද්ධ සීගිරි චිත්‍රයක් නිරූපණය කරයි. ශිල්ප ක්‍රමය මෙම සිතුවමේ ශිල්ප ක්‍රමය වන්නේ බදාමයක් ගා වියලීමට පෙර චිත්‍ර ඇඳීමේ ශිල්ප ක්‍රමයයි. එහෙම නැත්නම් මෙම ශිල්ප ක්‍රමය ෆ්‍රෙස්කෝ බෝනෝ ශිල්ප ක්‍රමය නමින් හඳුන්වනු ලබයි. වර්ණ භාවිතය ත්‍රිමාණ ලක්ෂණ දැක්වෙන අයුරින් වර්ණ ප්‍රභේද භාවිතා කර ඇත. සීගිරි චිත්‍ර සඳහා දේශීය වර්ණ භාවිතා කර තිබීම විශේෂ ලක්ෂණයකි. ශිල්පීය කුසලතාවය සුන්දර ලන්නාවන්ගේ රූ සපුව මනස්කාන්ත අයුරින් චිත්‍රණය කිරීමේ ශිල්පියා සිත හැකියාව අගනේ. තවත් ශිල්පීය කුසලතාවයේ ප්‍රකාශ වන වාක්‍යයක් විදිහට වනසාහි රේඛාව හසුරුවා ඇති අයුරින් සීගිරි ශිල්පියාගේ කුසලතාවයේ කැපී පෙනේ. තවත් වාක්‍ය ලියන ක්‍රමයක් වන්නේ කවියෙන් වර්ණනා කරන කාන්තා සුන්දරත්වය චිත්‍ර භාෂාවෙන් කළ විවරණයක් වශයෙන් මේ චිත්‍රය හඳුන්වා දීමට පුළුවන්. ඒද ශිල්පියාගේ විශේෂ කුසලතාවයකි. සීගිරි ශිල්පියා මෙවූ කාන්තා සුන්දරත්වය චිත්‍ර රස විඳින්නා තුළ කවි සංකල්පනා ඇති කරවන සුළුයි. මෙවැනි වාක්‍ය වලින් ඔබගේ පිළිතුර සම්පූර්ණ විය යුතුය. ඊළඟට බලමු ප්‍රකාශිත මත. මෙම සිතුවමින් මේඝලතා සහ විජුලතා නිරූපණය වන බව සඟත් පර්ණවිතාන ශූරීන් පවසයි. විදුරංගල විහාරයට මුනිපුදට යන කතුන්ියයි බෙල් මහතාගේ මතයයි. මෙම සිතුවමින් අප්සරාවන් නිරූපණය වන්නේයයි ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි. මේ වාක්‍ය තුනින් එකක් ඔබට ලියුවහම ප්‍රමාණවත් වෙනවා. මීළඟට අපි දෙවන චිත්‍රයට යමු. මේ චිත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ ඇලි ඇත්තු දන්දෙන අවස්ථාව. දෙගදරු රජමහ විහාරයේ විසන්තර ජාතිකයේ ඇලියැත්තු දන් දෙන අවස්ථාව නිරූපණය කරන චිත්‍රාවලියෙන් කොටසක් තමයි මෙම චිත්‍රයෙන් නිරූපණය වෙන්නේ. ඒතර මෙහිදී හඳුනාගත් බව සංරචනයේ පනසා රේඛාව ශෛලියේ ශිල්පීය කුසලතාවය යන කරුණු ඔස්සේ ඔබගෙන් පිළිතුරු අපේක්ෂා කරනවා. හඳුනාගත් බව දෙගදරු රජමහ විහාරයේ විසන්තර ජාතකයේ ඇලියැත්තු දන් දීම නිරූපණය කරන චිත්‍රයකි. සංරචනය අඛණ්ඩ කතන ක්‍රමයට චිත්‍රය සංරචනය කර ඇත. ඒ එක් වාක්‍යයක්. අපිට තවත් විදිහකට මේ ප්‍රකාශ කරනවා නම් පාර්ශ්වදර්ශී රූප භාවිතා කොට තීරු වශයෙන් චිත්‍ර සංරචනය කිරීම විශේෂ ලක්ෂණයකි. ඊළඟට වර්ණ සහ රේඛාව ජීමාන ලක්ෂණ සහිතව පැතිරි වර්ණ භාවිතය හා පසුබිම සඳහා අඳුරු රතු වර්ණය යොදාගෙන ඇත. රූප වටා නිමාව දනවන සියුම් රේඛාකරණයේ විශේෂ ලක්ෂණයකි. මේ වාක්‍ය දෙකෙන් එකක් ලිවීම ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීම සඳහා. ඊළඟට ශෛලිය උඩට කලා සම්ප්‍රදායට අනුව නැත්නම් මහනුවර කලා ශෛලියට අනුව
සිතුවම් නිර්මාණය වී තිබේ. ශිල්පීය කුසලතාවය ඇතුන්ගේ සජීවී චලනයේ රිද්මය නිරූපණය වන අයුරින් ඇලී ඇතු දන් දීම සිතුවම් කිරීම ශිල්පියාගේ විශිෂ්ට කලා කුසලතාවයකි. ඊළඟට අපි බලමු තුන්වන චිත්‍රය. මේ චිත්‍රයෙන් හඳුනාගත් බව ශිල්ප ක්‍රමයේ වර්ණ භාවිතයේ ශෛලිය ශිල්පීය කුසලතාවය යන ප්‍රශ්න සඳහා පිළිතුරු ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට හඳුනාගත් බව කෙනෙකුට ලියන්න පුළුවන් මාර පරාජය වැනි තනි වචනයකින්. ඒ වැනි පිළිතුරු ඔබට ලකුණු ලැබීමට සුදුසු වන්නේ නැත. එනිසා හඳුනාගත් බව කියන ප්‍රශ්නේ සඳහා ඔබ සම්පූර්ණ වාක්‍යයක් සැපිය යුතුයි. ඒ අනුව දමුළු විහාරය තුළ දක්නට ඇති මහනුවර යුගයට අයත් සිතුවමකි. සිදුහත් තවුසා මරු පරදා බුදු අවස්ථාව නිරූපණය කරන දමුළු විහාරය තුළ දක්න ලැබෙන සිතුවමකි. ශිල්ප ක්‍රමය වියලි බදාමය මත බිත් සිතුවම් නැදීමේ ප්‍රෙස්කෝ සීකෝ ශිල්ප ක්‍රමය භාවිතයට ගෙන ඇත. වර්ණ භාවිතය ජීවමාන ලක්ෂණ නිරූපණය වන පැතිලි වර්ණ භාවිතා කර තිබීම විශේෂ ලක්ෂණයක්. පසුබිමට රතු වර්ණයත් මානව රූප සඳහා කහ පැහැට හුරු වර්ණයත් භාවිතා කර ඇත. ශෛලිය උඩට කලා සම්ප්‍රදායට අනුව නැත්නම් උඩට කලා ශෛලියට අනුව සිතුවම් නිර්මාණය කර තිබේ. ශිල්පීය කුසලතාවය මාර්යාගේ තුළු විහිසුණු බව විහිසුණු මාර්යා බුදුන් හමුවේ පරාජය වූ බවත් කදිමට නිරූපණය කර ඇතෙහිදී චිත්‍ර ශිල්පියා මේ බුදුන් වහන්සේ බුදුණු බව ප්‍රකාශ කරන්න භූමි ස්පර්ශ මුද්‍රාවෙන් වැඩ සිටිනා. ඒ අවස්ථාවේදී පොළො මහිකාන්තාව නැගී සිටින අයුරු මේ චිත්‍රයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඊළඟ චිත්‍රයට යමු. මේ දීලා තියෙන්නේ ACGS සමරසේකර ශිල්පියා විසින් අඳින ලද වඩුවාගේ ගෙදර නැමැති චිත්‍රය. මේ චිත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ රැකියාව අහිමි වූ වඩුවාගේ නිවසේ තිබූ දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය තමයි මේ චිත්‍රයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් අහනවා මේ ශිල්පියා කවුද, තේමාව, මාධ්‍ය සවන් භාවිතයේ ශෛලිය, හැඟීම් ප්‍රකාශනය. මේ පිළිබඳව ඔබ අරතවත් වාක්‍ය පහක් ලියන්න ඕන. ශිල්පියා මෙම චිත්‍රයේ සිතුවම් කළේ මුදවිදු ACGS සම්රසිත ශිල්පියා විසින්ය. තේමාව මෙම සිතුවම් නිරූපණය වන්නේ මුදවිදු ACGS සම්රසිත ශිල්පියාගේ විරකියාව නැමැති චිත්‍රයයි. ඔබට තවත් ක්‍රමයකට මේ වාක්‍ය ඉදිරිපත් කරනවා නම් වඩුවාගේ රැකියාව අහිමි වීමෙන් වඩු ගෙදර ඇති වූ දරිද්‍රතාවයේ තේමා කරගැනීම කළ නිර්මාණයකි. මාධ්‍ය සහ වර්ණ භාවිතය තෙස්සයම් මාධ්‍ය භාවිතයෙන් කැන්වසේ මත ඒකවර්ණික ලක්ෂණ ඇති සම්භාව්‍ය වර්ණමාලාවක් භාවිතා කර තිබේ. පරයවලෝකන ලක්ෂණවලට අනුගත වෙමින් සිතුවමට ලැබෙන ආලෝකයේ ස්වභාවය කියරස් පූරෝ වර්ණ ලක්ෂණවලට අනුව ත්‍රිමාන ලක්ෂණ සහිතව භාවිතා කර ඇත. මේ වාක්‍ය දෙකෙන් එක් වාක්‍යයක් ලිවීම ප්‍රමාණවත්. ශෛලිය යුරෝපීය ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී ශෛලියේ ලක්ෂණ සිතුවමින් මනාව පිළිබිඹු කෙරේ. හැඟීම් ප්‍රකාශනය වඩුකාරණික නිවසේ දරිද්‍රතාවය නැත්නම් දුප්පත්කම පිළිබිඹු වනසේ මුහුණවල හැඟීම් නිරූපණය වේ. මානව රූපයේ තියෙන සුන්දරත්වය ඒ වගේම වඩු ගෙදර නිවැසියන්ගේ මුහුණවල තිබිච්ච ජනනය වුණු අභ්‍යන්තර හැඟීම් මේ ශිල්පියාට ප්‍රකාශ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අර රැකියාව අහිමි වීමෙන් ඔවුන්ගේ ගෙදර ඇතිවෙන දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය මනවින් මුහුණවලින් ප්‍රකාශ කරන්න මේ ශිල්පියා සමත් වෙලා තියෙනවා. අපි ඊළඟ චිත්‍රයට යමු. මේ චිත්‍රයේ එච්.ඒ. කරුණාරත්නය ශිල්පියා විසින් අඳින ලද සඳ පායක් කියන චිත්‍රය. එතකොට මේ චිත්‍රය පිළිබඳ ඔබෙන් අහනවා ශිල්පියා ස්ථානයේ ආභාෂය වර්ණ භාවිතයේ ශිල්පීය කුසලතාවය. සිතුවම ඇඳලා තියෙන්නේ එච්.ඒ. කරුණාරත්න චිත්‍ර ශිල්පියා විසින් 1980 දශකයේදී. සම්පූර්ණ වාක්‍යයක් විදිහට සඳ පායා නමින් හඳුන්වනු ලබන මෙම සිතුවම එච්.ඒ. කරුණාරත්න චිත්‍ර ශිල්පියා විසින් 1980 දශකයේදී නිර්මාණය කරන ලද්දකි. තේමාව
ස්වභාව ධර්මයේ නිශ්චිත අවස්ථාවක් සඳපායන අවස්ථාව තේමා කරගෙන ඇත. ආභාෂය ජපන් සහ ඇමරිකානු චිත්‍රකලා අධ්‍යාපනයේ මුහු ලැබූ ආභාෂය මේ චිත්‍රයට එකතු කරගෙන තියෙනවා. වර්ණ භාවිතය 36 මාධ්‍ය භාවිතා කරමින් මේ අහසේ පායන ලද සඳ සහ එම සඳ කිරණ වැටුණු ගස්වල චමත්කාරය දීප්තිමත් මුහුණ වර්ණ සහ ඇඳතල මගින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ නිර්මාණයෙන් ආගමික හැඟීම් සහිත වූ සාන්ත රසය ජනිත කරන ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඒක තමයි ඔහුගේ තියෙන තවත් එක ශිල්පීය කුසලතාවය. ඒ වගේම මේ අහසේ පායන ළඟ සඳ සහ සඳ කිරණ ගස්වලට වැටුණාම ඇතිවන චමත්කාරය වර්ණවලින් ඒ වගේම හැඩතල යොදාගෙන ඉතාම කදිමට මතු කර දක්වන තියෙනවා. ඒකත් ඔහුගේ තියෙන ශිල්පීය කුසලතාවය. අපි ඊළඟ චිත්‍රය බලමු. ඩේවිඩ් පේන්ටන්ගේ යහපත් සමිතානුවරයා නම් හඳුන්වනු ලබන චිත්‍රය. මෙහිදී අපෙන් අහනවා ශිල්පියා ස්ථානය, තේමාව, සම්පින්දනය, ශිල්පීය කුසලතාවය පිළිබඳ ප්‍රශ්න පහක්. ශිල්පියා මෙම සිතුවම් ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටගේ ප්‍රශස්ත නිර්මාණයකි. ස්ථානය කොහෙද මේ චිත්‍රය පිහිටලා තියෙන්නේ? මහනුවර චිත්‍ර දෙවිමැදුරේ විචිතෝම මත දක්නු ලැබෙන සිතෝම. තේමාව වෙන්නේ කිතු දහමේ ඉගැන්වෙන යහපත් සමනිතානුවරයා හරදීමකට ලක් වෙලා තුවාල ලැබෙච්ච පුජ්‍යලයෙකු හට පිහිටවන ආකාරය. චිත්‍රයේ සම්පින්දනය කිරීමේදී ස්වභාවික පරිමාණයන් සහ සිද්ධාන්ත භාවිතා කළා. තලයේ අර්ථත්ව යොදාගෙන කන්නත් සංරචනයක් වශයෙන් අපට හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් විදිහට කියනවා නම් ස්වභාවික පරිසරයක් තුළ ක්‍රියාකාරී මානව රූප ගලපමින් කරන ලද සංරචනයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ශිල්පීය කුසලතාවය කිතු දහමේ ඉගැන්වෙනවා පරාර්ථකාමී මානසික ගුණයන්. ඒ කිතු දහමේ ඉගැන්වෙන පරාර්ථකාමී මානසික ගුණයන් දෘශ්‍ය මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීමට ගත උත්සාහය. ඒ උත්සාහය මේ චිත්‍රයේ සාර්ථක වෙලා තියෙනවා කියලා අපට පැහැදිලි වෙනවා. මීළඟ චිත්‍රය සෝලියස් මිනිස් මහත්මයාගේ සංගමිතා තෙරණිය ශ්‍රී මහ බෝධිය වැඩම කිරීමේ අවස්ථාව නිරූපණය වන චිත්‍රය. මේ චිත්‍රය පිරලා තියෙන්නේ නවකැලණි විහාරයේ විසිතුවම් අතර දකින්න ලැබෙන චිත්‍රයක්. එතකොට ඔබෙන් අහනවා ශිල්පියා ස්ථානය, තේමාව, ශිල්ප ක්‍රමයේ සාවන්න භාවිතය, ශිල්පීය කුසලතාව සහ භාව ප්‍රකාශනය. ශිල්පියා මෙම සිතුවම චිත්‍ර ශිල්පී සෝලියස් මිනිස් මහතාගේ විශිෂ්ට නිර්මාණයකි. ස්ථානය නවකැලණි විහාරයේ විසිතුවම් අතර දක්න ලැබෙන වැදගත් චිත්‍රයක්. තේමාව වෙන්නේ සංගමිතා තෙරණිය ශ්‍රී මහ බෝධිය වැඩම කරවන ආකාරය. ශිල්ප ක්‍රම සහ වර්ණ භාවිතය ගත්ත විට වියලි බදාමයක් මත නැත්නම් ভিত্তියට බදාම ආලේපකට බදාමේ වියලීමට හැර ඒ මත චිත්‍රය ඇඳලා තියෙනවා. ඒ අපි හඳුන්වනවා ප්‍රෙස්කෝ සීකෝ ශිල්ප ක්‍රමය නමින්. ඊළඟට අපි මේ වර්ණ භාවිතය ගැන බලනකොට මනා සංයමයකින් යුතුව වර්ණයන්ගේ සංගත බව රකිමින් වර්ණ පූර්ණය කළා තියෙනවා. ඒ වගේම දේශීය වර්ණ භාවිතා කිරීමත් මේ වර්ණ භාවිතයේ තිබෙන විශේෂ ලක්ෂණයක්. ශිල්පීය කුසලතාවයේ සහ භාව ප්‍රකාශනය. මෙහිදී සිතුවමට නඟලා තියෙන්නේ ඓතිහාසික බෞද්ධ සිදුවීම. මේ ඓතිහාසික බෞද්ධ සිදුවීම බෞද්ධයා තුළ බොදු බැතිය ධනවනයන්ගින් ඉදිරිපත් කිරීමට සෝලස් මිලිස් චිත්‍ර ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඒ වගේම අභිමානව සම්භාව්‍ය චිත්‍රකලාවක් පන්සල් චිත්‍රකලාවට එකරලීමට ශිල්පියා සමත් විය ඇත. තවත් විදිහකට අපිට මේ වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. ඔහුගේ ශිල්පීය කුසලතාවය මානව රුව සහ වස්තුන් ගලපමින් සිද්ධියක් නිරූපණය කිරීමේ ශිල්පියා සතු කුසලතාවය මේ චිත්‍රයේ මැනවින් නිරූපණය වෙනවා. දැන් ඔබට මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලියන ආකාරය පැහැදිලි වන්නේ නැති සම්පූර්ණ වාක්‍යයකින් ඔබේ පිළිතුර ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟට ඔබට ලැබී තිබෙන්නේ ACGS සමරසේකර ශිල්පියා විසින් අඳින ලද
පියුම් පිට වැඩිම නැමැති චිත්‍රය බෞද්ධ චිත්‍ර කලාවේ නව පුනරුදයක් ඇති කළපු චිත්‍ර ශිල්පියෙක් තමා ඩිනි සාලිස් කියන චිත්‍ර ශිල්පියා. එදා යටත් විජිතකරණය තුල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුණේ රිතානි රජිගේ පින්තූරයක් තමන්ගේ නිවසේ ප්‍රදර්ශනය කරන්න. ඒ කාලෙදි බොහොම ඉහළින් මේ බෞද්ධය පවා වෙනත් ආගම් වලට දැඳිලා ඒ වගේම රිතානි රජිනගේ පින්තූරය අගේ කරමින් තමන්ගේ නිවසේහි ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. මෙවැනි යුගයක බෞද්ධ චිත්‍ර කලාවේ නව පුනරුදයක් ඇති කරමින් දිහුණු චිත්‍ර ශිල්පියෙක් තමයි ඩිනි සාලිස් කියන ශිල්පියා. එතකොට ඔහු තේමා කරගත්තේ බුද්ධ චරිතයේ අවස්ථා. මේ චිත්‍ර විතරක් නෙවෙයි ඔහුගේ තවත් බුද්ධ චරිතය අවස්ථා නිරූපණය වෙන සිතුවම් රාශියක් තියෙනවා. ඒවා මොහු චිත්‍රණය කරලා ජර්මනියට යවලා එහි ලිතෝ ක්‍රමයට මුද්‍රණය කරලා ලංකාවේ ප්‍රසිද්ධ කරා. ඒ නිසා බොහෝ නිවැසියන් ඊළඟට පුරුදු වුණා බ්‍රිතාන්‍ය රජිනගේ පින්තූරයේ වෙනුවට මේ බුද්ධ චරිතය අවස්ථාවන් දැක්වෙන විශාල පින්තූර තමන්ගේ නිවසේ ප්‍රදර්ශනය කරන්න. මේ චිත්‍රය සඳහා තේමාව කරගෙන තියෙන පියුම් පිට වැඩිම කියන බුද්ධ චරිතය අවස්ථාව මේ ශිල්පියා සිතුවම් ඇඳීමේදී බටහිර ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලිය භාවිත කරලා තියෙනවා. පටිර ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලිය ආභාසයත් පෙරදිගේ ඉන්දියානු වස්ත්‍රාභරණ දැක්වීම පුනරුදයේ චිත්‍ර ශිල්පීන් විසින් අඳිනද මරියතුන්ගේ සහ ජේසුබිල්ලා දැක්වෙන චිත්‍රවල ආභාසයත් මේ චිත්‍ර සඳහා භාවිත කළ තියෙන බව අපට චිත්‍රය දැකීමෙන් පැහැදිලි වෙනවා. ශිල්පීය කුසලතාවයේ ගත්තොත් මේ ශිල්පියාගේ යටත් විජිතකරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී තිබුණු බ්‍රිතාන්‍ය රජිනගේ රූප වෙනුවට සිංහල බෞද්ධ ජනතාව අතර බෞද්ධ චිත්‍ර ජනප්‍රිය කරගන්න වීමට මෙම ශිල්පියාගේ පිළිතුරට හැකියාව ලැබිලා තියෙනවා. ඒක ඔහු ලැබූ සුවිශේෂී කුසලතාවයක්. ඒ වගේම ඔහු චිත්‍ර ඇඳීමේදී පෙරබිම මැදබිම සහ පසුබිම පැහැදිලිව දැක්වෙනසේ සිද්ධි ගණනාවක් එකම තලයක් තුළ චිත්‍රණය කිරීම ඔහුගේ තිබුණු තවත් සුවිශේෂී කුසලතාවය. මීළඟ චිත්‍රය නිරූපණය වන්නේ කතලු විහාරයේ දැක්වෙන විසිතුවම් අතරින් උපුටාගත් චිත්‍රයක්. කතලු විහාරයේ සුතසෝම ජාතකයේ ඉන රජමැදුරේ කාන්තාවෝ කියන චිත්‍රය තමයි මේ නිරූපණය වෙන්නේ. මෙහිදී අඛණ්ඩ කතන ක්‍රමයෙන් තීරු සංරචන ක්‍රමය භාවිත කරලා මුළු තලයේම අදාළ සිද්ධිය සංරචනය කර තිබීම සංරචනයේ තියෙන විශේෂ ලක්ෂණයක්. අපි තවත් විදිහකට කියනවා නම් ශෛලිය ලක්ෂණ වශයෙන් තීරු සංරචනය, අඛණ්ඩ කතන ක්‍රමය, පාර්ශ්වදාසී රූප භාවිතය, රූප වටා නිමව දන සියුම් ඒකාකරණය, පරිමාණ රීති නොසලකීම, අලංකරණ සැරසිලි භාවිතය ආදී ලක්ෂණ යොදා ගනිමින් චිත්‍ර සංරචනය කර තිබීම විශේෂ ලක්ෂණයකි. ශෛලිය ලක්ෂණ මෙම සිතුවම සඳහා පහතරට විහාර චිත්‍ර ශෛලිය භාවිත කරලා තියෙනවා. වර්ණ භාවිතය ගත් විට නිල්, කොළ රතු, කළු, අළු ආදී වර්ණ භාවිත කරලා තියෙන අතර ඒවයේ තද පැහැය සහ ලා පැහැය අතර ප්‍රභේද ඉතා සියුම්ව යොදාගෙන ත්‍රිමාණ ලක්ෂණ දක්වන උත්සාහයක් කරලා තියෙනවා. ඒක විශේෂ ලක්ෂණයක්. ශිල්පීය කුසලතාවය රූපවල ත්‍රිමාණ ලක්ෂණ මතු කිරීම සඳහා වර්ණ ප්‍රභේද උපක්‍රමශීලීව භාවිත කර තිබීම විශේෂ ශිල්පීය කුසලතාවයක්. ඒ වගේම කළු පැහැති බාහිර රේඛාව රූප වටා යෙදීමෙන් විස්තරාත්මක බව තීව්‍ර කිරීමටත් මල්මෝස්තර හා හැඩතල තුළින් චිත්‍රයේ විචිත්‍රත්ව ඉදිරිපත් කිරීමටත් ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඒකත් ඔහු ලැබූ විශිෂ්ට ශිල්පීය කුසලතාවයක්. මීළඟට අවසාන චිත්‍රය වශයෙන් ඔබට ලැබී තිබෙන්නේ විදේශීය චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රයක් වන අන්තිම රාත්‍රියේ භෝජන සංග්‍රහය නැමැති චිත්‍රය. මෙහිදී ශිල්පියා තේමාව වර්ණ භාවිතයේ ස්ථානය හා භාව ප්‍රකාශනයේ යන උපශීර්ෂය යටතේ ඔබගින් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මෙම රූප සටහනින් පෙන්නුම් කරන්නේ ලියනාඩෝ ඩාවින්චි නැමැති චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයකි. තේමාව සඳහා යොදාගෙන තියෙන්නේ ජේසුස් වහන්සේගේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයයි. වර්ණ භාවිතය ගැන බලන විට
කියරස්කෝරෝ සිද්ධාන්තය භාවිතා කළා කියනවා. ඒ අනුව වර්ණ ගන්නන විට චිත්‍රයේ මැදේ සිට ජේසුන් වහන්සේ වඩා ආලෝකමත් මතු කරලා සෙසු රූප අඳුරු වර්ණමාලාවකින් දක්වලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍ර ත්‍රිමාණයි. ස්ථානයේ ගත්තොත් මේ චිත්‍රයේ පිහිටලා තියෙන්නේ ශාන්ත මරියා ඩෙලාග්‍රසි කියන ඩොමිනිකානු තාපසාරාමේ භෝජනාගාරයේ විද්‍යාවක් මත තමයි සිතෝම ඇඳලා තියෙන්නේ. භාව ප්‍රකාශනය මෙහිදී මේ චිත්‍රය හරිම භාවාත්මකයි. යේසුතුමාගේ තියෙන අචල බව, ඊට සංසුන් බව, ඒ වගේම ගෝලින්ගේ තියෙන කැළඹිලි ස්වභාවය, ඒ වගේම ඔවුන්ගේ මුහුණවලින් ප්‍රකාශ වෙන කුතුහලය, මේ සියල්ල පිළිතුරුින් එළි දක්වන්න ලියනාඩු ඩා වින්චි ශිල්පියා සමත් වෙලා තියෙනවා. ඒක ඔහුගේ තියෙන ශිල්පීය කුසලතාවයක්. ඒ වගේම මේ චිත්‍රය භාවාත්මක ලක්ෂණ වලින් අනුන්නයි. ඒ බව අපට පැහැදිලි වෙනවා මේ ජේසුතුමන්ගේ තියෙන විසල බවත් අර අනිත් අයගේ තියෙන කැළඹිලි ස්වභාවයේ කුතුහලය. ඒ ප්‍රකාශ කළ දින ඉතාමත් භාවාත්මක කයිලි. ආදරණීය දුවේ පුතේ, මේ කලාකෘතිය අවුරුදු දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියනවා. ඒ උරුමය හෙට උපදින ඔබේ නංගිලා මල්ලිලාටත් අපි ලබා දිය යුතුයි. එසේනම් ඒවා රැක ගැනීම ඔබෙත් මගෙත් යුතුකමක් වගකීමක් වෙනවා. දුවේ පුතේ, අපි අද කතා කරපු කලාකෘති පිළිබඳව විභාගයේදී පිළිතුරු ලිවීමේදී ප්‍රශ්නය හොඳින් කියවා අවබෝධ කරගන්න. ඔබට ලැබෙන කලාකෘති අවබෝධ කරගෙන විචාරාත්මකව, විඳනාත්මකව, නිර්මාණාත්මකව ලිවිය යුතුයි. ඒ බව මතක් කරමින් අද දින වැඩසටහන අවසන් කරනවා.